තෙරුවන් සරණයි ලෝකවාසී සියලු දෙනාටම කවිදම් පිටුව YouTube මාලිකාව මගින් මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ තම ස්වාමියා වූ සිදුහත් කුමාරයා තමන්ව අතහැරදා ගිහි ගෙයින් නික්මීම හේතු කොටගෙන යසෝදරා දේවියගේ සිත තුළ ඇති වුණා වූ ශෝකය පිළිබඳව දේශනා කරනු ලබන කාව්‍ය ධර්ම දේශනාවයි මේ. යසෝදරා වත මගින් මේ වටිනා කාව්‍ය ධර්ම දේශනාව කවිදම් පිටුව ඔස්සේ ඉදිරිපත් කරනු ලබන්නේ. දේශකයානු හීනටිය ශ්‍රී බොදුශක්ති විහාරවාසී කාව්‍ය ධර්ම දේශක පූජ්‍ය කෙලින් කන්දි ඥානවාස පොඩි හාමුදුරුවෝ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුදු සිසිලයි සිංහල කවියයි අරගෙන ආවෙමි ඔබව සොයා මං හරියාසයි තහම් දෙසන්නට පින්වතුනට කවියෙන්ම ගොතා පින්සිත ඔබගේ අවදි කරන්දැන් නිතරම සිතන්න දහම සොයා අසනු මැනවි පින් වතුනේ බුදු බණ දෙසවන මේ කවි හඬට යොමා දෙසවන මේ කවි හඬට යොමා පින්වතුනි යසෝදරා වත සිංහල පොදු ජනයාතර මුඛ පරම්පරාගතව පැවත රසවත් ජන කාව්‍යයක් යසෝදරා කතා පුවතේ යෙදී ඇති ආකාරයට සිදුහත් කුමරා යසෝදරාවගෙන් වෙන් වී ගිය පසු ඇයගේ හදවතේ ඇතිවන හැඟීම් ඉතා සංයමයෙන් අනුවේදනීයව ඉදිරිපත් කිරීම විශේෂ ලක්ෂණයකි. මේ යසෝදරා වත විවාහ වී සිටින සියලුම කාන්තාවන්ට ඉතාමත් වටිනා කතා පුවතක්. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ යහපත පතන පතිභක්තියෙන් යුතු ගැමි කතකගේ සිතුම් පැතුම් පිළිබිඹු වන මේ නිර්මාණය
එදා සිට අද දක්වා සම්මානයට පාත්‍ර වූ නිර්මාණයක් මේ ලෝකයේ විනාශ වී යන පෞල් ජීවිත හොඳින් ගොඩනගා ගන්නට ශක්තිමත් කරගන්නට මේ දේශනය ඔබට පිහිටක් වේවායි යන ප්‍රාර්ථනාවෙන් විවාහක සියලු ජීවිතයන් විනාශ නොකොටගෙන දික්කසාදයකට යන ඔබ මේ යශෝදරා දේවියගේ කතා පුවත සිහිපත් කරමින් කියවමින් ඒ කරුණු කාරණා අවබෝධ කරගෙන ඔබේ දරු පවුල් ජීවිතය ගොඩනගා ගන්න ශක්තිමත් කරගන්න විනාශ කරගන්න නැතුව එය තව තවත් සියලු කරදර බාධා මැද ශක්තිමත් කරගන්න ඉවසිලිවන්තව කටයුතු කරන්න එතකොට ඔබටත් ඔබේ ස්වාමියාටත් ඔබේ දුවදරුවන්ටත් පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවි එලෙසින් කටයුතු කරන්න මුව ජාතියේ වාද පාලමුව උපන්නේ එම ජාතියේ සිට නැරම මම එන්න jati upanat meh sunvan meh me jati ජාතියේ තමයි අපි මුලින්ම ඉපදුනේ හමුුනේ ඒ භවයේ ඉඳලම එක භවයක්වත් අත නොහැර මම ඔබත් සමග පැමිණුණා කොයි භවයේ ඉපදුනත් මම ඔබගේ සහකාරිය බිරිඳ බවට පත්තුනා ඇයි මේ භවයේ මාව තනියම දාලා ඔබ විතරක් යන්නේ මොකක්ද මගේ අතින් වෙච්ච වරද මට පහදා දෙන්න කුමරුනි ගිහිගේ අතහැරලා යන සිදුහත් කුමාරයාට මෙන්න මේ විදිහටයි ඇය සිටින් පවසන්නේ පිමතුනි එදාගියේ තාපසට දෙන්නා සහා කැලේ
මේ යසෝදරා දේවිය අහනවා සිදුහත් කුමාරයාගෙන් එදා අපි දෙන්නම තපස් රකින්න වනයට ගියේ දරුවෝ දෙදෙනා ආදරයෙන් වඩාගෙන උකුලට අරගෙන අපේ ඒ තපස් රකින්න පන්සල් දෙක එකම කැලේ බෙදාගෙන අපි හිටියා මේ භවයේදී මොකක්ද මං කරපු වරද මාව තනි කරදා යන්න කුමරුනි බලන්න පින්වතුනි සුන්දර බිරිඳකගේ ඒ දුක්බර ශෝක ප්‍රකාශය මේ සෑම ප්‍රකාශයක්ම සිතින් සිදු කරමින් ඇය විඳා දරාගෙන සිටිනවා තේමාවැටේ මාගේ සාලු පිලි නෙත් පුරවා අමාරසක් වන් හිමිසන්ද සිහි වෙනවා දමා කුමරු වැඩියාමට සිහි වෙනවා ඔබගේ වටේ මගේ සලුපිලි පුරවලා ඉඳපු කාලය අමෘත රසයක් වගේ මගේ හිමිසඳ මට නිතර නිතරම සිහි වෙනවා කුමාරයා මාව දමා ගියපු හැටි මට නිතර නිතරම සිහි වෙනවා මම තාමත් ඔබේ සිතේ ඉන්නවද පින්වත් හිමිසඳුනි මේ විදියට අහන යසෝදරා දේවිය පින්වතුනි මෙන්න මේ විදියටත් අහන්න පටන් ගත්තා උන්නේ මු අපි ඉපිද හැරියේ
मंद मेदा। එදා අපි දෙන්න ලෙහෙනුන් කුලයේ ඉපදිලා සිටියා අපේ දරුවව එදා මුහුද මැදට වැටුණා මට දැනුණා එදා අපේ දරුවව ගොඩගන්න දරපු වීරිය මගේ හිමි රජුනි ඔබ මග හැරියේ ඇයි මේ භවයේදී माव रुवेती पुतुन वेदुवा वेरे दीदे गरु सारुन्नति कमक मातिन ये दो ලස්සන රූපය ඇති පුතුන් මේ ලෝකෙට මම බිහි කරපු එක වැරදීද එහෙම නැත්නම් මගේ රූපයේ හා ගුණවත්කමේ අඩුවක් ඔබට දැනුණාද ඔබට මගේ අතින් ගරුසරු නැතිකමක් අගෞරවයක් සිදු වුණාද එහෙම නැතිනම් මාරයා පරාජය කොට උතුම් බුදු බව ලබන්නට සිතුවිලි සිතේ ඇති වුණාද පින්වතුනි මේ විදිහට යසෝදරා දේවිය අපේ සිදුහත් කුමාරයාගෙන් යසෝදරා දේවියව හැරදා යන්නට සිදුවන කරුණු විමසා සිටියා සුවඳ බොජුන් වැළඳු මාගේ හිමි සඳට නිබඳ බොජුන් රස කර දුනි වාලෙන්දන්ට සුවඳ පාලා පාල වැවියන් හිමි යන්ට පියන් රන් කඳට සෑම දිනකම සුවඳ භෝජන වළඳු මගේ හිමියන්ට මම නිතර නිතරම රසවත් භෝජන පිළියෙල කොට දුන්නා වළඳන්ට
එනිසා මගේ හිමිසඳ වඩින සෑම තැනකම සුවඳවත්තු රසවත්තු පළතුරු සෑම ගසකම සෑම තැනකම හැදේවායි මම ප්‍රාර්ථනා කරනවා හිමියන්ට වළඳන්ට මගේ රන් කඳ වඩින සෑම තැනකම සුවඳ මල් නිතර නිතරම පිපි සුවඳ පැතිරේවා යන මග දෙපස සුවඳවත් වේවා සෑම තැනකම සුව පහසු ඇති වේවා ප්‍රාර්ථනා කරනවා කියලා පින්වතුනි මේ යසෝදරා දේවියගේ බලන්න හිතේ තිබෙන ආදරය කරුණාව ලෙංගතුකම මේ විදිහට ප්‍රාර්ථනා කරනවා අන්න ඒකයි මම සඳහන් කළේ විවාහ ජීවිතයේ විවාහක කාන්තාවකට මේ යසෝදරාවගේ චරිතයෙන් ගන්න තියෙන ආදර්ශය බොහෝමයි ඒ ආදර්ශය අරගෙන ඔබත් පෞල් ජීවිතය සාර්ථක කරගන්න කවදාවත් තමන්ගේ ස්වාමි පුරුෂයාට වෛර ක්‍රෝධය කරන්න එපා කවදාවත් තමන්ගේ ස්වාමි දියණියට වෛරය ක්‍රෝධය කරන්න එපා සෑමදාම සෑම තැනකම සෑම මොහොතෙම මෛත්‍රී කරන්න ගෞරව කරන්න අගෞරව නොකරන්න යසෝදරා චරිතය ඔබේ සිහියට නගා ගන්න පිරියලෙසට සැතපුන අපේ මල් යහන බැරිය ඉතින් දැකලා මගේ පපුව දානා විරිය බුදු බවට බාදා නොව වඩිනා සූරිය මඩල මෙනි ඔබ සැත අපි සැතපුණු මල්වලින් පිරීගිය අපේ මල් යහන දැකලා මට ඉවසන්න බැහැ කුමරුනි ඔබව මතක් වෙන හැම මොහොතෙම මගේ පපුව පිච්චෙන්න තරම් රිදෙනවා මම ඔබට වීර්‍ය ප්‍රාර්ථනා කරනවා බාධාවක් නොමැතිව බුදු බවට වඩින්න ඔබ සතපුන යහන හරියට සූර්ය මණ්ඩලය වගේ බබලෙනවා මේ විදිහට ප්‍රාර්ථනා කරන යසෝදරා දේවිය සිදුහත් බෝසත් කුමරුට පවසනවා මෙන්න මේ විදිහට කාරණාවේ බුදු දැනී
सारन गेने बावनावे तोरे नोकरे मी सीतीन आनी ඔබේ කාන්තෙන්ම බුදු වෙනවා බුදු වෙනවා කියලා මට දැනෙනවා එකම භවයක්වත් අත නොහැර මම ඔබත් සමග සරණ ආවා ඒ නිසා මේ භවයේදී ඔබ අනුගමනය කරන මගම මමත් අනුගමනය කරනවා ඔබ යන පියවරම මමත් පියවර තබනවා දැන් අපේ මාලිගාව ඔබ නැතුව අඳුරුයි මගේ ස්වාමීනි හිමයේ ගොසින් මල්යහනක සිටිනවද කොමල අනගි සිරිපාදෙක රිදෙනවද මාගේත් රජුනි හිමිසඳ අද කොතැනකද හිමාල වනයට ගොස් දැන් මල් යහනාවල සැතපෙනවද දෙපා වලින් ඇවිදලා ඔය සිව්මැලි ලස්සන සිරිපතුල් දෙක රිදෙනවද මගේ පින්වත් කුමරුනි මගේ පින්වත් කුමාරයව අඩුවක් නැතුව සියලු දෙවියෝ ආරක්ෂා කරනවද මගේ ඇත් රජුනි මගේ හිමි සඳු අද කොතැනකද වැඩඉන්නේ කියන මැසිවිල්ල හිමි හට විදිමක් නැත මම ද
මම කියන මේ දුක හිමියන් හට ඇහෙන්න එපා මගේ රන් කඳ මගේ හිමි සඳු මට හීනෙන් පෙනෙන්න එපා මින් අනතුරුව මමත් කිසිදු කම්සපයක් විඳින්නේ නැහැ දිවුරනවා මාව හැරදා ගියත් මම සීලයේ පිහිටනවා හැමදාම සිල්වත් වෙනවා සිල් රකින්නවා මෙහිම පවසන යසෝදරා දේවිය පින්වතුනි මෙන්න මේ විදිහට ඉතාමත් වටිනා ලෙස සිදුහත් බෝසත් කුමාරයාට प्रार्थनावन सिद्ध करना कले तिबेन कोई देवात्म रासवे මම ප්‍රාර්ථනා කරනවා මගේ හිමි සඳුට කැලේ තිබෙන සෑම ආහාරයක්ම රස වේවා මලකට බඹරු ඇදින්නාසේ හිමි සඳුට පිරිවර ඇති වේවා දස දහස් ගණනින් පිරිවර ඇති වේවා හිරුගේ කිරණ ටික ටික අඩු වේවා ගව්වක් ගව්වක් පාසා දිව්‍ය මාලිකාවන් හිමි සඳු වෙනුවෙන් පහළ වේවා යන ප්‍රාර්ථනාවන් පින්වතුනි යසෝදරා දේවිය සිදු කරන්නට යෙදුනා සිදුහත් බෝසත් කුමාරයා වෙනුවෙන් බලන්න පින්වතුනි තමන්ව දාලා ගියපු ඒ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඒ සිදුහත් කුමාරයාගේ බිරිඳ නැමැති ස්වාමි දියණිය නැමැති යසෝදරා දේවිය ප්‍රාර්ථනාවන් සිදු කරන විදිය ඔබගේ සිතත් විවාහක කාන්තාවක් වශයෙන් විවාහක ස්වාමියෙක් වශයෙන් එවැනි කාරුණික සිතක් බවට පත් කරගන්න ඔබ ඒ කාන්තාවට ඒ ස්වාමියාට බයිනවා වෙනුවට ගුණ ගායනා කරන්න ඔහු ඇය කරපු යම් කිසි ගුණයක් ඇතනම් ඒ ගුණය මෙනෙහි කරන්න
තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමියාට වෛර කරනවා වෙනුවට මෛත්‍රී කරන්න ගියපු තැනක යන තැනක හොඳින් ජීවත් වෙන්න පරිස්සමින් ජීවත් වෙන්න නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න හොඳ ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරන්න ඔබ තමයි එතකොට මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම බිරිඳ වෙන්නේ ශ්‍රේෂ්ඨතම ස්වාමියා වෙන්නේ ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් ඔබ ඒ ප්‍රගුණ කරන්නේ උතුම් සත්පුරුෂ ගුණයක්මයි බලන්න පින්වතුනි යසෝදරා දේවියගේ ඒ ප්‍රාර්ථනාවන් අද වර්තමාන ලෝකයේ තුල ජීවිත ගත කරන බොහෝ පෞල් ජීවිතවලට උපයෝගී කරගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ විදිහට යසෝදරා දේවිය පවසමින් මේ කවි කතාව අවසන් කරනවා වේහස උනත් මම තද දුක් ඉවසඤ්ඤයි අහස පොළොව ලෙස සිහි කර කර ඉඤ්ඤයි රහත් වෙන්ට වෙරවෑයම් කරඤ්ඤයි ඇසට දකින තොරු නව ගුණ පොරවඤ්ඤයි ඇසට දකින තොරු නව ගුණ පුරවඤ්ඤයි ඇසට දකින තොරු නව ගුණ පුරවඤ්ඤයි පින්වතුනි මේ කවි කතාවෙන් යසෝදරා දේවිය අවසානයේට ප්‍රකාශ කරනවා වෙහෙස උනත් අමාරුවෙන් උනත් මම සියලුම දුක් ඉවසනවා ස්වාමීනි ඔබ වෙනුවෙන් අහස පොළව වගේ අප දෙදෙනාගේ පරතරය සිහි කර සිටිනවා නිතර නිතරම මාව ඔබට සමාන කරන්න බෑ ඔබ අසම සමයි ස්වාමීනි රහත් වෙන්න මම නිතර නිතරම ගොඩක් උත්සාහ කරනවා මගේ හිමිසඳු මගේ ඇසට දකින්නතුරු මම මගේ හිමිසඳුගේ උතුම් ගුණයන් නිතර නිතර සිහි කරනවා
නිතර නිතරම සිහි කරනවා මගේ හිමිසඳුනි වීරය වඩා ඔබ උතුම් ලෞතුරු බුදු බව ලබා ගන්න මම ප්‍රාර්ථනාවන් සිදු කරනවා මෙවැනි වූ වටිනා කියන කාව්‍ය ධර්ම දේශනාවන් ඉදිරියේදී කවිදම් පිටුව YouTube නාලිකාව හරහා බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම දීර්ඝායු සම්පන්න.